පටිගත කළ උත්තම දේශනාව. අපි උදේවරුවේ සාකච්ඡා කළේ අනිච්ච වැඩිම පිළිබඳව නැවත නැවතත් විග්‍රහ කරලා දෙන්න කාරණයක්. මේ අනිච්චයි කියන වචනේ ඒ වගේ සෑම අවස්ථාවකම තමා අකමැති දෙයක් සිද්ධ වෙන, තමන්ට කරදරයක් ඇති වෙන දෙයක් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථා වාගේම ප්‍රියමනාප දේවල් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. මේ අවස්ථා දෙක ගැන බලන්න පුරුදු වෙන්න ඕන ක්‍රමයක් තියෙනවා. අප්‍රිය අමනාප අවස්ථාවකට මොහොන දෙන්න වුණාම එබඳු අවස්ථාවක මුල බලන්න පුරුදු වෙන්න ඕනේ. යම් ප්‍රියමනාපයකින් යමක් ඇසුරු කරන්න ගිහිල්ලා එතකොට ප්‍රියමනාප යම් කිසි දෙයක් හිතට ආවොත් යම් අරමුණක් මුණ ගැහුණ වෙලාවට ඒකේ අවසානිය කොහොමද කියලා මෙනෙහි කරලා පුරුදු වෙන්න ඕනේ බලන්න. ඒ ප්‍රියමනාපය නිසා මොනවද තමන්ට එකතු වුනේ? මම කියන ගොඩට, මගේ කියන ගොඩට මොනවද එකතු වෙච්ච දේවල්? ඒ ගැන සිහි කරන්න පුරුදු වෙන්න. ඒ මම කියන, මගේ කියන ඒවා කොයිතරම් කාලයකට ප්‍රියමනාප දේවල් වශයෙන් පවතින ඒවාද? ඒ தත්ත්වේ හිතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට දකින්න ඒවා තියෙන කාල සීමාව. මේ මම කියපු, මගේ කියපු වැඩ එකතු වෙච්ච ප්‍රියමනාප දේවල් මේ මනුස්ස ජීවිතයක නම් වැඩිම කාලේ අවුරුදු 60-70යි. ඒ 60-70 වතුල හදාගත්ත භෞතික දේවල් අවසාන එක තමයි මැරෙනවා. ඒකෝ ඒ දේවල් විනාශ වෙනවා. සම්බන්ධයෙන් ඉවත් වෙන එකක් ඔය අතර කොහෙන් හෝ සිද්ධ වෙනවා. යමක් බලාපොරොත්තුෙන් ප්‍රියමනාප වැඩි වුණා නම් ඒ තරමට අපි ඒක මම කරගන්න, මගේ කරගන්න අදහස් පතුරවනවා. ඊට වටිනාකමක් දෙන්න අපි පුරුදු වෙලා තියෙනවා. විවිධ මට්ටමේ වටිනාකම් දෙනවා. මම කියන දේ තුල, මගේ කියන දේවල් තුලට විවිධ වටිනාකම් දීලා තියෙනවා. හැම කෙනාම තම තමයි යව වටිනාකමක් දෙනවා. ඒ වටිනාකම වැඩි දේවල් රැකගන්න ඊට වඩා අඩු වටිනාකමක් දීපු දේවල් ගෝචර කරන, අගොදුරු කරනවා. අනාලා දුක් වේවි හරි එහෙම කරනවා. දැන් ශරීරයට ආසා වැඩි වුණොත් වැඩි වටිනාකමක් කයට දෙනවා. නිරෝගීව ඉඳහන්නම් කොච්චර හොඳද කියලා. අතේ තියෙන මුද්දටත් දෙනවා වටිනාකම. මේක රත්තරන් මුද්දක්, මේක රත්තරන් බේස්ලට් එකක්, ඔය ආදි වශයෙන් ගලගන්නවා. මේක රත්තරන් මාලයක්. ඒකටත් වටිනාකමක් දීලා තියෙනවා. හැබැයි ආරංචි වෙනවා, දැනගන්න හැම වෙනවා කය ඇතුලේ පිළිකාවක් නැහැ, මේ වගේ අමාරුවක් එනවා, ලොකු ආබාධයක්. දැමදියා මේකට බේත ගත්තොත් මෙන්න මේ ගාන යනවා. හැබැයි බේතට ලක්ෂ මෙච්චර යනවා. දැන් මොකද කරන්නේ? වටිනාකම දීලා තිබිච්ච මුද්ද බේස්ලට් ටික ඔක්කොම විකුණනවා. ඒක විකුණගන්නේ ඊට වඩා වටිනාකම දීලා තිබිච්ච කය රැක ගන්න. අනේ මගේ මුද්ද, අනේ මගේ බේස්ලට් එක කියලා දුක් වෙනවා. මට මෙහෙම කර්ම රෝගයක් හැදුනානේ කියලාත් අඬනවා. ඒ රෝගී සුව කරගන්න අර වටිනා දේවල් ගේදොර ඉද කළම් පවා උගස් තියනවා විකුණනවා. එනං ඒ වට දීලා තින්නේ, මගේ කියන ඒවට දීලා තින්නේ, මම කියන ඒවට දුන්නට වැඩියේ අඩු තැන. හැබැයි විවිධ තානාන්තර විවිධ මට්ටමේ වටිනාකම් දීලා තින්නේ අපි. ඒ වටිනාකම් දුන්නේ මේ විදියට ගෙනිච්චට ඔය වටිනාකම එක්ක සමහර ඒවා වහිනවා, සමහර ඒවා නැති වෙලා යනවා, සමහර වටිනා වස්තු වටිනා දේවල් හුරු පැහැර ගන්නවා, සමහර වටිනා දේවල් ලෙඩ දුක් හැදිලා විනාශ වෙනවා.
සමහර වටිනා දේවල් වටිනාකම බහැලා යනවා. මෙම නොඑක ආකාරයෙන්ගේ වටිනාකම බිදෙනකොට තමන් තිබ වටිනාකම වාගේම ශෝකෙකුත් එනවා. හැබැයි ප්‍රඥාවෙන් තොරණ ඒක ශෝක පරිදේව දුක් දොමන සපායාසයන්ටත් මුල් වෙනවා. එතකොට දකින්න ඕනේ මම කියන එක රැකගන්න වටිනාකම් දීලා තියෙනවා. ඒ මම කියන්නේ ලෙඩ රෝග හැදෙන දෙයක්. ඉත හැම මොහොතක් ගානේ පෙළෙනවා මට මොකක්ව කරදරයක් වෙයිද? වටිනා දීප තරමත් දීප තරමට ඔහු අනිත්‍යයට ගොදුරු වෙලා පෙළෙන ලක්ෂණයට ගොදුරු වෙලා ඉන්නේ. සියල්ල අනිත්‍යයි කිව්වට ඒ අනිත්‍යතාවය මොකද්ද කියලා අපි දකින්න ඕනේ. ඒ අනිත්‍යතාවයෙන් මිදෙන්න බැයිද කියලා දකින්න ඕනේ. ලෝකේ ස්ථිර නැහැ කිව්වොත් ස්ථිර නැති එකකින් මිදෙන්න අපිට බෑ. ස්ථිර නැති එක ස්ථිර නැතුවමයි. හැබැයි මේ අනිත්‍ය කියන්නේ අපිට අද පෙන්වන්න ලසන්නේ අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ කියලා. ඉතිර නෑ කියන එකක් තියෙනවා තමයි. හැබැයි ඒක අපිට මිදෙන්න පුළුවන් එකක් නෙවෙයිනේ. අනිත්‍ය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. වටිනාකමක් දුන්නොත් තමයි අපි පෙළෙන්න පටන් ගන්න. යමකින් පෙළෙනවා නම් ඒ ලක්ෂණයටයි අනිත්‍ය කිව්වේ. දැන් හරි ගැඹුරු දෙයක් හොඳට හිතලා බලන්න. මේ ගැන හොඳට හිතලා බලන්න පුරුදු වෙන්න. යමක් අනිත්‍යයි. අනිත්‍ය දෙයින් මිදෙන්නේ කොහොමද? දැන් මේක හොඳට හිතලා බලන්න ඕනේ. අපි ඇසුරු කරගෙන ඉඳද්දිත් අනිත්‍ය වලින් මිදුන්නේ නැහනම් දුකෙන් මිදෙන්නත් බැහැ. යදා නිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. දුකෙන් මිදුනොත් නිවන. ඉන් ජීවත් වෙලා ඉන්නකන් දුකෙන් මිදීමකුත් තියෙනවා. අනිත්‍ය සත්‍යයෙන් මිදුණොත් තමයි දුකෙන් මිදීමකුත් එන්නේ. එහෙනම් දුකෙනුත් මිදුණා නම් අනිත්‍යලුනුත් මිදුණා නම් එතන අනත්ත්‍යෙනුත් මිදුණා. එනම් මේ අනිත්‍ය දුක්ඛ අනත්ත කියන්නේ මොනවද කියලා හිතලා බලන්න ඕනේ. අවිද්‍යාව නිසා ගොඩනගා ගන්න කාරණා තුනක් තියෙනවා, ලක්ෂණ තුනක්. මෙන්න මේක අනිච්ච දුක්ඛ අනාත්ත. නිච්ච සුඛ අත්ත වශයෙන්ම සුභ වශයෙන්ම ගොඩනගන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව දුරු කළා විද්‍යාව පහළ වුණාම අනිච්ච දුක්ඛ අනාත්ත අසුබ දුරු වෙනවා. එහෙනම් ස්ථිර නැති ලෝකේ ස්ථිර කරන්න අපිට බෑ. අනිත්‍ය ලෝකේ අනිත්‍ය වලින් මිදෙන්න පුළුවන්. මේ ගැඹුරු තැනක් විග්‍රහ කරන්න හොඳට හිතලා බලන්න. ඉතිර නැති ලෝකේ ඉතිර නැති වායෙම මිදෙන්න බෑ. ලෝකේ ඇතුලේ ඉන්නකම්. හැබැයි අනිත්‍ය ලෝකේ අනිත්‍යතාවයෙන් මිදුණ හැකි. යමක අනිත්‍ය නම් ඒක දුකයි. රාතන් වහන්සේ බොහෝ කර දුකෙන් නිදහස්. උන්වහන්සේට අල්ප මාත්‍ර දුකක් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ තමයි කායික දුක්ඛය. අනිත්‍යවල ඉන්නකන් තමයි මානසික දුකයෙන් පෙළෙන්නේ. වැඩි හරියක් ඉන්නේ මානසික දුක්ඛයෙන්. ලෝක සත්‍යෝ එතර අනිත්‍ය නිසායි දුක. එහෙනම් අනිත්‍ය නිරෝධ අනිත්‍ය කියන්නේ මොකද්ද? දැන් හොයලා බලන්න ඕනේ. බුදුරණන් වහන්සේ දේශනා කරනවා අට්ටි යති හරායති ජිගුච්ඡති අයං උච්චතානද්ද සබ්බ සංකාරිසු අනිත්‍ය සංඥා කියලා. අනිත්‍ය සංඥා ওই කාරණා තුනකින් දකින්න ඕනේ. එන අනිච්ච සංඥාව දකින්නකොට පෙළෙන ලක්ෂණිය යුක්තයි කියලා පෙන්නනම අනිච්ච සංඥාව විස්තර කරලා දෙනවා කාරණා තුනකින්.
අනිත්‍යයි කියන්නේ පෙළෙන හින්දා. පෙළෙන ලක්ෂණයක් තියෙනවා. දැන් පොඩ්ඩක් හිතලා බලන්න මෙහෙම දෙයක්. ගෙවල් දොරවල් ඉඩකඩම් දීපල ඔක්කොම අල්ලගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. මගේ කියලා. ඒත් ඒ බඩු ඒ තිබුණ තැන්වලමයි. මේ ගස්කොලන් ටික මගේ. එක්කෙනෙක් කියනවා. එක්කෙනෙක් ඒ මගේ කියන හැඟීමේ වෙන් වෙලා ඉන්නවා. ඒ ගස්කොලන් වලට මොකක් හරි කරදරයක් එනවා. එක්කෙනෙක් තැවෙනවා. ඒ මගේ කියලා බලාපොරොත්තු තියාගෙන ඉඳපෙකනා තැවෙනවා. පෙළෙනවා. කවුරු හරි ගෙඩි කඩාගෙන ගිහිල්ලා ගස් වලට හානියක් කරලා ගිහිල්ලා දකින ගානේ හෙන හත ගහන්න ඕන කරපු අපරාධයට මගේ ගස් ටික කොච්චර අමාරුවෙන්ද වවා ගත්තේ කී කී අඬනවා දුක් වෙනවා. විශාල පිළීමක්. හැබැයි ඒකට මගේ කිව්වනේ මේක මගේ ගස්ද? නෑ ඒක මගේ ඒවා නෙමෙයි. මගේ කියන සම්බන්ධයෙන් අදහස නැත්නම් එයා පෙළෙන්නේ නෑ. එන පෙළෙන අර්ථයෙන් නම් අනිත්‍ය කිව්වේ. ඒ ගහ අනිත්‍යලා තියෙන එක අල්ලගත්ත කියලාටනේ. දැන් හිතලා බලන්න බුදුරණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හැඟවිච අර්ථයක හැටි. ගහ අනිත්‍යලා තියෙන අල්ලගත්ත කියලාට. මොකක් නිසාද පෙළෙන ලක්ෂණේ නිසා. මව මගේ කියන ලක්ෂණයෙන් අල්ලගත්තාම ඒකට කරදරයක් එනකොට පෙළෙනවා. පෙළෙන ලක්ෂණයට කියනවා අනිච්ච. ඒ චන්දරාගයේ දුර වෙලා ගියාම පෙළෙන්නේ නැතුව ගියා නම් අනිච්ච වලින් නිදහස්. අනිච්ච යම් තැනකද දුක එතන නම්. අනිච්ච අත්හැරිච්ච තැන දුකෙන් නිදහස්. එහෙනම් අනිච්ච කියන්නේ ස්ථිර නැහැ කියලා ගත්තොත්. ස්ථිර නැති එකක් ලෝකෙ ස්ථිර කරන්න කිසි කෙනෙකුට බෑ. එහෙනම් කිසි කෙනෙකුට දුකෙන් නිදහස් වෙන්න බෑ ලෝකෙ ඉන්නකම්. මොකද ලෝකෙ හටගන්න සියලුම දේවල් ස්ථිර නෑනේ. යම් රූපයක් බැලුවනම්, යම් වේදනාවක්, යම් සංඥාවක්, යම් සංඛාරයක්, යම් විඥානයක් ගැන හිතලා බැලුවනම් ඒක ස්ථිර නෑ. ඉතින් ස්ථිර නැති එක නම් අනිච්ච. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ටික රහතන් වහන්සේලාට තියෙනවා. අනිච්චවල ඉන්නකන් දුකෙ මිදෙන්න බැයි නෑ. යද අනිච්චං තන් දුක්ඛං කියනකොට යමක් අනිච්ච නම් ඒක දුකයි කිව්වනම් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම දුක්ඛස්කන්ධයේ දුකයි කියලා කියනවා. ඒ දුකෙන් නිදහස් වෙනවා කියන එකට පත් වෙන්න බෑ. පැවැත්මේ ඉන්නක. හැබැයි පැහැදිලිව දන්න දෙයක් තියෙනවා. විශාල දුකෙන් නිදහස් වීමක් රහතන් වහන්සේ ලබනවා. දුක නිරෝධේ ප්‍රත්‍යාස කරනවා. එදා රහතන් වහන්සේට අඬන්න ශෝක වෙන දෙයක් නැහැ. එහෙම ශෝකයක් එන්නේ නැහැ. දුකක් එන්නේ නැහැ. එනම් පෙළෙන්නේ නැති නිසා ඊ දුක ඉන්නේ නැත්තේ. පෙළෙන් රක්ෂණේ මිදිලා. අති සූක්ෂම තැන. දැන් මරා දමනවා කිව්වත් රහතන් වහන්සේ නම් පෙළෙන්නේ නැහැ. ඉතින් ඔය බොරුවට රහත් වෙලා ඉන්නේ පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ එහෙම එකක් වුණොත් තමයි පෙළෙනවද නැද්ද කිය. රහත් ඵලයේ තියෙන ස්වභාවය හරියට දන්නේ නැතුව බර තම රහත් කියලා නිකන් කියා ගන්න ඇත් ඉන්නවා. හතුරේ කැවිදිලා පපුවට පිහියක් තියලා සල්ලු තද කරන්න හදනවනම් වටපිට බලලා පිහිය ඉසුවනම් අයින්ද? දැන් මේ මරන්නමයි හදන්නේ කියලා විශ්වාස වුණා නම් පොඩ්ඩක්වත් පිළින්නේ නැන්නම් රහතන් වහන්සේගේ ස්වභාවය. සියල්ල අනිත්‍යයි කියලා අත්දැකලා ඉවරයි. නිදහස් වෙලා. හැබැයි එතෙන් එනකන් අරිහත් කියලා නම් සම්මත කරන්න බෑ. මාර්ගයේ වැඩෙන්න පුළුවන්. මානව උද්දාච අවිද්‍යාව සම්පූර්ණයෙන් සංසිඳිලා ගියා නම් අන්න එහෙම කෙනෙක් වෙනවා.
පැරණි කතාවක් තියෙනවද? ලස්සන කතාවක් ඔය සඳහා. කැලෑවක එක්තරා භික්ෂුන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියෙන් සමවැදින හිටියා ගල් දෙනක. එක්තරා හොරු කණ්ඩායමක් හොරකම් කරගෙන කැලේට ඇවිදිලා. මේ ගල් දෙන ගැන ඉස්සර දන්න කට්ටිය. රාත්‍රියේ මේ ගල් දෙන්නට ඇවිදිලා. අර හොරකම් කරගත්ත බඩු පොට්ටනිය එක තැනකට දාලා ගොඩ ගැහුවා. කරුවලේ පේන්න කෙනෙක් එතන ඉන්න බව. නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්න කෙනෙකුට දැනෙන්නේ නැහැ. ඇඟට විනාශයක් කරන්නවත් බෑ මොනවද දැම්මත්. අර බඩු පොට්ටිනිය වලට සාතන් වහන්සේ වැහුණා. දැන් හොරු කට්ටිය ඔක්කොම කතා වෙනවා බෙදා ගන්න හැටි කරගන්න හැටි ගෙනාව දැන් ඔක්කොම. ඔය අතේ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් ඉවත් වෙලා නැගිටින්න බලනකොට බඩු පුට් වලින් ගොඩ ගහලා ඇඟ හැමතැනම හිර වෙලා. ඒවා ටිකක් එහාට මෙහාට කරලා නැගිටිනකොට අර මිනිස්සු දැක්ක හොරු දැක්කා. මේක හාමුදුරුවනේ මෙතන ඉඳලානේ. අපි කියාපුවා ඔක්කොම හයිදලා. දැන් මේක ගියොත් එහෙම රාජපුරුෂයින්ට දැනුම් දෙනවා විස්තරේ. දැන් දුන්නොත් අපි ඔක්කොම හොරකම් කරලා ඉවරයි අපිට අපිට දළුවා විඳිනා සිද්ධ වෙනවා. රාජපුරුෂයන්ට කොටු වෙනවා. කරන්න තියෙන එකම දෙයයි අපි මේකව මරමු. අර හොරු පිස එකලා කතා වෙනවා. ඒ පිරිසම තීරණය කරා මේ හාමුදුරුවෝ මරන්න. මරලා දාලා යන්. එතකොට දැක්ක කෙනෙක් කවුරුවත් නැහෙනි. හොරු ගැන දන්න කෙනෙකුත් නැහැ. මේ මරන්න කතා වෙන උන්වහන්සේ ඒත් නිහඬව ඉන්නවා. කිසිම භයංකර භාවයක් මොකුත් දැනුමක් නැහැ. අර හොරු පුදුමේලා බලා ඉන්නා විට ඉස්සර එහෙම නෙමෙයි. යම් කෙනෙක් මරන්න නිගමනය කරා නම් ඉන්න ඉදිරියේ කිව්වා නම් එහෙම මල මුත්‍රා ගිහිල්ලා ලේ බඩ ගිහිල්ලා ඒ තරමට සමාව ඉඳලා භයානක විදිහට කෑ ගහනවා ජීවිත දාන්න ඉල්ලලා. මේ භික්ෂුව මහා පුදුම කෙනෙක්නේ. බයක් ගෑවිලවත් නැහැ. අපි මේ ඔක්කොම කරන්නේ බයට. මේ භික්ෂුව බය නැත්තේ මොකද? ඉතින් අහනවා ඔබට බය හිතෙන්නේ නැද්ද මෙහි මරන්න අපි කතා කරනකොටවත්? ඉතින් මරන්න කතා කරන්නේ ඉතින් මරලා දාලා යන්නකො. මට ප්‍රශ්නයක් නැහැ කිව්වා. අර හොරු කතා වෙනවා මේක පුදුම දෙයක්. අපිත් මේ බයත් ඇතිගැන්මක් නැතුව ඉන්න ක්‍රමවේදයක් තියෙනවා. මේක අපිට කොච්චර වටිනවද? මේ හොරු වුණාට හොරකම් කරලා සසරෙදි හේතු වාසනා තියෙන පිරිසක්. ඊට පස්සේ අහනවා ඇයි බය නැත්තේ? මරන්න හැදුවත් බය නැති වෙන ක්‍රමයක් තියෙනවා නම් මොකද ඒ ක්‍රමී? ඒක ඔය අසත්පුරුෂ ගති වෙන කරන හොර වෙන කංචා කරන උඹලට ඒක තෝරා ගන්න බෑ. වැටහෙන්නේ නැහැ. ඒ ක්‍රමී අපි වාගේ පැවිද්දට එන්න ඕනේ. ඒ පැවිදිව මේ ජීවිතය ගත කරන අයටයි ඒක වැටහෙන අවස්ථාවක් තියෙන්නේ. ඒ ධර්මයේ උඹලට තේරෙන්නේ නැහැ නේ. අර හොරු කාණ්ඩි කියන්න පටන් ගත්තා. අපි මෙච්චර කල් ඉන්නවා අපි මෙච්චර මොන දාමරිකම් කළත් අපි බයයි. බය නැති කරගන්න මාර්ගයක් තියෙනම් ඒක අපිට ඔක්කොට වඩා හොඳයි. අපි මේ හොරකම් ඔක්කොම මෙයින්ම නවත්තනවා. ඒ ක්‍රමී අපිට දෙන්න අපිව පැවිදි කරන්න කියලා ඉල්ලීමක් කළා. ඊට පස්සේ උන්වහන්සේ අර හොරු කණ්ඩායම පැවිදි කරගෙන ඒ හොරු කණ්ඩායම මහා දරුන් වහන්සේලා ඉදිරියට එක ගිහිල්ලා පැවිදි උපසම්පදාව ලබා දීලා කර්මස්ථාන දීලා අනුගමනය කළා. ඒ හොරු ටික ඔක්කොම රහතන් වහන්සේලා වුණා. මරණ බය අත්හැරිලා ගියා. එහෙනම් මේක හරි ගැඹුරු වටිනාම තැන. අනිත්‍ය යම් තැනකද දුක හිතර දුකේ නිදහස් වෙන්න බැහැ අනිත්‍ය වල ඉන්නකම්. එහෙනම් මොකේද අනිත්‍ය කිව්වේ? යමෙක් පෙළෙනවා නම් යම් යම් දෙයකින් අන්නේ පෙළෙන වේදනාවක් තියෙනවා. ඒ පෙළෙන දෙයක පෙළෙන ස්වභාවය නැතුව නෙමෙයි. වැඩි හරියට පෙළෙන්නේ අපේ මනස. ගත පෙළෙනකොට මනස හුඟා පෙළෙනවා. ඒ මනස පෙළෙන නිසා තමයි මැරෙනවට බය.
විශාල බයත් ඇතිගැන්මක් එන්නේ, මරණ බයක් එන්නේ, හිතර හිදිලා නෙමෙයි, ගතර හිදිලා නෙමෙයි, හිත පෙලිලා. මරණ හදනකොට තා පොඩ්ඩක් අර හිදුන්නේ නැහැ. හැබැයි වලමුත්‍රා ගිහින් ඉවරයි කඩුව උස්සනකොට. ආයුධය දැක්කනම්, මරණ ලැබෙන්නේ හදන්න කියලා දැක්කනම් විශාල බයකින් පෙලෙනවා. අන්නේ පෙළෙන එක තමයි අනිච්ච. එන කායික ආබාධේ, කායික රෝගාබාධයට වැඩිය හුඟක් පෙළෙන්නේ මානසික වශයෙන්. සිදෙනවට බයයි, කැඩෙනවට, විදෙනවට බයයි, විනාශ වෙනවට බයයි. ඒක අස්ථාන බයක් හදාගෙන තියෙනවා. අස්ථාන වියකින් පෙළෙනවා. බොහෝකට වෙලා තියෙන්නේ ඒකයි. අපි ඉතින් ගොඩනගාගත්ත බයක් තියෙනවා. සිදීම වේදනාව පිළිබඳ ගොඩනගාගත්ත බයක්. මරණ බය කියන්නේ හිතෙන බය නෙමෙයි. හිතෙන් ගොඩනගාගත්ත පිළීම. අන්නේ පිළීම රහතන් වහන්සේ දුරු කරලා තියෙන්නේ. එහෙනම් මරණ හැදුවට හිතෙන්නේ නැහැ. කායික රිදීම තියෙනවා. හැබැයි ඒ රිදීම එක්තරා සීමාවක් තියෙනවා. ඒ සීමාව උන්වහන්සේලා ඉවසනවා, ඒක හැටි දැක්කලා. ඒ රිදීමෙන් පෙලෙන්නේත් නැහැ ඒ නිසා. යම්කිසි පෙලීමක් ඇද්ද අට්ටියති කියවන්නේ පෙලීම. ඒ පෙලෙන ලක්ෂණේ තියෙන්නේ අවිද්‍යාවත් එක්ක. එන අනිච්ච වැදිලා තියෙන්නේ අවිද්‍යාව එක්ක. ඉතිර නැති ස්වභාවය වැදලා තියෙන ලෝකෙත් එක්ක. ලෝකේ යමක් ඉතිරෝ පිහිටලා නැති එක ඇත්ත. ඒතන් අද්දුවක්. ඒතන් අනිච්චන් තව එකක්. අනිච්ච එකක් අද්දුව එකක්. අනිච්ච කියන්නේ මේ පෙළෙන ලක්ෂණේ. එහෙනම් හැම වෙලෙම දකින්න ඕනේ මොන මොනවෙන් පෙළෙනවද. පෙළීමේ දුකක් එනකොට මෙන්න මේ පෙළෙන එක තමයි මේ අනිච්ච කියන්නේ. අපි පෙළෙනවට කැමති නැහැ. ආස්වාදයට කැමති. ආස්වාදයට කැමැත්ත තියෙනකොට පෙළෙන්න අකමැති. පෙළෙනකොට වේදනාව වැඩි. දැන් හොඳ ලස්සනට බොහොම ආදරයට හදන ළමයෙක් ඉන්නවා. පළවෙනි පෙළේ, දෙවෙනි පෙළේ කියන පන්තියක ළමයි. පළවෙනි කියන්නේ සමාජ සත්වයන්. ඒ වගේම හතරවෙනි පන්තියේ කියන දුප්පත්ම ළමයි කීිනවා. ඒ ළමයින්ට කවුරුවා සලකන්න හුරුතල් කරන්න කවුරුවත් නැහැ. වෙලාවට කන්න බොන්න දෙන්න බඩිකිනි බලන්න කවුරුවත් නැහැ. නිදි කරවන්න කවුරුවත් නැහැ. ඔය දුගී මගී යාචකාදීන්ගේ ළමයි. ඒ කාගෙන් හරි මොනව හරි ඉල්ලගෙන කනවා. සමහර අය බැල්ලත් පල්ලනවා. මෙයාට වරෙන් කාලපලයන් කියලා එහෙමත් දෙනවා, සැර කරලත් දෙනවා. අසභ්‍ය වචනවලුනු බයිනවා. අම්ම තාත්තලත් බයිනවා. මොන් හදලා තියෙන මොන්ගේ අම්මලා තියෙන කැතකම ඔය ආදි වශයෙන් බයිනවා. ඒ මොනවා කිව්වත් ඌ පෙළෙන්නේ. කණ්ඩ දුන්නො හිනහ වෙලා කාලා යනවා. අර පළවෙනි පෙළේ දෙවෙනි පෙළේ ළමයි හදනවා. මගේ රත්තරන් බේබි එන්ඩෝක මගේ වස්තුවේ කිය කිය අලු එහෙ මත ගාලා අනේ මගේ රත්තරන් බේබි කණ්ඩ පොඩ්ඩක් කවනවා. හරි හුරතල් වේවි කන්නේත් ඒක කන්න කැමැත්තෙන් කන්න ඉන්නේ, කැමැත්ත පෙන්නන්න ඉන්නේ. කවිය කිව්වොත් එහෙම මොකද වෙන්නේ? අඳාගෙන දුවනවා දවසක් අඳන්න ඇති මට බැන්න කිය. කාපන් කිව්වොත් එහෙම. ඒ වචනෙත් ඇති අඳන්න. මෙන්න මේ වගේ සමහර අය ඉන්නා මේ පෙළෙන ලක්ෂණය තුලින් නොපෙළීමේ ආස්වාදයක. ඒකත් මනස බැඳිලා තියෙන අවිද්‍යාවෙන් බැඳගත් නිගමනයක්. ලෝකේ සුවයක් හොයාගෙන ගින් සුවේට බැඳිලා ඉන්නවා. ඒ කෙනාට ඒකට විරුද්ධ දෙයක් එනකොට පෙළීම වැඩි.
මේවා මානසිකයි. කායික පිළීම් වලට වැඩිය තියෙන මානසික පිළීම්. මේසා ලෝක සත්ත්වයන් අතර හුඟා දෙනෙක් මේ මානසිකව පෙළෙනවා, මානසික රෝගීන් වෙනවා. සමහරවල් වහබනවා. ඇයි වහබිව්වේ? කවුරුවක් ගැහුවද? රිදෙනවද? ඔළුව කකියනවද? බල රිදෙනවටද? කකුල කැක්කුමටද? නෑ, එහෙකටවත් නෙමෙයි. එහෙනම් මොකටද? මම බලාපොරොත්තු වෙච්ච මගේ හීනේ කඩාකප්පල් වුණානි. මොන හීනේද? අහසේ මාලිගාවක් මවාගෙන හිටිය. දෙන්නේ කියාලු වෙලා ඉඳලා තරහ වෙලා. දැන් එහෙකුට එකෙකුට ඇති වුණ වේදනාව මානසිකයි. කායික වශයෙන් එහෙකුට පොඩ්ඩක්වත් හිදිලා නැහැ. අපි දෙන්න කසාද බඳින කැමති, අම්මලා තාත්තලා දෙපැත්තෙම කැමතිනේ. අපිට කසාද බඳවත් එක එක්ක සලකන්නේ නැහැ, ඉන්නත් එපා කියන. දැන් මොකද කරන්නේ? දෙන්නම එකලා වහබිලා මැරෙමු කියලා තීරණයක් කරනවා. කායට හිදිලාද? නැහැ, හිතට හිදිලා. ඉන්න ගේදොර හදාගෙන ඔක්කොම ඉන්න, අපිට නම් හොඳ ගෙයක් දොරක් තියෙනවා, ඔක්කොම තියෙනවා කියලා ඉන්නවා. ඔන්න හතුරු පිරිසක් ඇවිදිලත් අපේ ජාතියට සම්බන්ධ නැහැ, මේක අපේ ජාතියේ ගමක් කියලා පන්නන්න හදනවා. ඔක්කොම දාලා යණ්ඩයි සිද්ධ වෙලා තියෙන්නේ කියනවා. මෙච්චර කාල හදාගත්ත දේපොළ දාලා අපිට යන්න නැග පපුව බදාගෙන හූල්ලනවා. අපිට වෙච්ච දෙයක්, වෙච්ච අපරාධයක් කියලා. සිද්ධලා තියෙන ගතට නෙමෙයි හිතට. අනේ මෙච්චර මහන්තිලා මහන්තිලා ඉගෙන ගත්තා. අද ලකුණු වලට ප්‍රතිඵල එන දවස. මං පේල්නේ, මං හිතුවේ නෑ මට මෙහෙම විදිහ මං ඔක්කොම වැඩ ටික පේල්නේ. මං නම් හිතුවේ ඒ ලෙවල් සමත් කියලා, ඕ ලෙවල් සමත් කියලා මෙහෙම ඉදින් තම තමන් හිතනවා. මම හීනවා අම්මාව හිටියේ මේ සැරේ සමත් වෙලා මම විශ්වවිද්‍යාලය යන්න මං පාස් වෙලා ඇති කියලා. බලනකොට මට සාමාන්‍ය සාමාර්ථයක්වත් නෑනි. මීට වඩා හොඳයි වහබීලා මැන්නේ. ඒත් සමහර කෙනෙකුට මෙහෙමත් හිතෙනවා. හිදිලා තියෙන එක අදට නෙමෙයි හිතට. සියදිවි හානි කරගත්ත, හානි කරගන්න අවස්ථාවට ගෝචර වෙච්ච 100ක් කරින පරීක්ෂණයක් කෙරුවොත් එහෙම මැරෙන්නේ ඉසෙල්ලා. ඇයිඹ සියදිවි හානි කරගන්න තීරණය කළේ? 100% 99%කට වැඩිය තියෙන 100%ක්ම මානසික රෝග වලට මිස. මට මේ ඔළුව කැක්කම ඉවසන්න බැරි හින්දා මේ සියදිවි හානි කරගන්නවා, බඩේ කැක්කම ඉවසන්න බැරි හින්දා හානි කරනවා කියන බොහෝම කලාතුරකින්. එහෙම දෙයක් අහන්නවත් නැහැ. එහෙනම් මේකෙන් දකින්න අපි වැඩි හරියක් අනිත්‍යතාවයට පත් වෙලා තියෙන මානසික වශයෙන් අවිද්‍යාව මුල් කරගෙන තියෙන පෙළින්. අපි වටිනාකමක් දීලා විවිධ හේතු මත වටිනාකම් දෙනවා ලෝකෙ මේ පැවැත්මට. පැවැත්මේ සුවතෙන් හොයනවා. සුව ස්වභාවයන් බලාපොරොත්තු වෙනවා. තත්ත්වට ආනාන්තර බලාපොරොත්තු වෙනවා. කුලමල තත්ත්වයන්ගේ උසස්කම් බලාපොරොත්තු වෙනවා. සමාජී ගරුනම්බු බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ ජාතියේ විවිධාකාර තත්ත්වසානාන්තරයන් බලාපොරොත්තුෙන් ඇති කරගත්ත දෙයක් තියෙනවා. චන්දරාගයෙන් බැඳිලා. ඒ බැඳිලා ඉන්නේ යම් තරමටද, ඒ තරමටම අනිච්ච ලක්ෂණේ දුක හුට එනවා. ඒ කියන්නේ හුට පෙළෙන ලක්ෂණේ යුත්තයි. දැන් මේ පෙළීම ඔහු ගොඩනගාගත් එකක් නිසා, අවිද්‍යාවේ තීරණයක් නිසා ගොඩනැගිච්ච දෙයක් නිසා. ඕකේ යථාර්ථය බලපුවාම ඒකේ ස්වභාවය මේක කියලා තේරුම් ගන්නවා. තේරුම් ගත්තහම එයා දකින්න මම පෙරිලා වැඩක් නැහෙනි. පෙරුණා කියලා මොනවා කරන්නද? මේ ලෝකේ හැටි මේකනේ. ලෝකේ ස්වභාවයක් තියෙනවා, මම ඊට විරුද්ධව වැඩ කරන්න හදනවා. අවිද්‍යාවෙන් හටගත්ත ලෝකේ ලෝභ දේශ මොහෙන් ගොඩ නැගිලා. ලෝභ දේශෙන් මෝහයෙන් ගොඩනැගිච්ච සත්‍ය ලෝකේ ඉන්නවා. මම එයාගෙන් යුක්තියක් සාධාරණත්වයක් බලාපොරොත්තු වෙනවා. එහෙම අය සමග සතුටින් සාමීන් ජීවත් වෙන්න හිතනවා. දැන් මේ මම බලාපොරොත්තු වෙන්නේ හරියන දෙයක්ද? මේ ලෝකේ පහළ වෙලා තියෙන අවිද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද කියලා බලනකොට අවිද්‍යාපත්‍යා සංඛාරාවලි පහළ වෙච්ච ಜಾති නේද මේ තියෙන්නේ කියලා දකිනවා. එහෙනම් ඒව ඇසුරු කරන මානසිකත්වයෙන් තවදුරටත් අවිද්‍යාව සහගතව පහළ වුණාම ඒ බඳු අය අතර, ඒ බඳු ස්වභාවයන් අතර
අපි බලාපොරොත්තු වෙන සැනසීම කොහේ තියෙන්නේ? එක එක ආත්මලාභයෙන් කුරල් කා ගන්න ලෝකයක් හැදුනා මිස අනිකා නහලහො තමන්ගේ ආස්වාදයන්ට ගෝචර කරගන්න ලෝකයක් හැදුනා මිස වෙන මොන જાතිය ලෝකයක්ද හැදිලා තියෙන්නේ කියලා යථාර්ථයේ දකින්නකොට අන්න එහෙම ලෝකයක් එක්කලා සැනසුම හොයන්න යන්නේ බලාපොරොත්තු වකිනෝ. ඒ වගේ ලෝකයක් තුළ මොනතරම් අවිද්‍යාව සහගත වෙලද්ද සැනසුම හොයාගෙන එහෙම ලෝකයක් පරිහරණය කරනවා නම් මෙන්න මේ අදහස එනවා. මේ අදහස ආවේ නැත්නම් දකින්නෝ අනිච්ච වැටහිලා නැහැ තව. මේ පෙළෙන්න හේතුව තව දැකලා නැහැ. මේ චන්දරාගයෙන් මුලාව නිසා අවිද්‍යාවෙන් වහගත්ත මේ තත්වයෙන් තමයි තව වැහිලා නෙමේ ඉන්නේ. ඒ අවිද්‍යාව නිසා මේක තැනක් දීලා තියෙනවා. ලෝකේ හරි වටිනවා කියලා. ඒක නිසා මේ තරංගයෙන් බේරෙන්න බැරුව ඉන්නේ. ඒකෙන් ජයග්‍රාහී තැනක් බලාපොරොත්තු වෙව ඉන්නවා. විවිධ ආස්වාදයන් හොදයි කියලා තැනක් දීලා ලකුණු දීලා ඒවා බලාපොරොත්තු වෙන ඒකේ රඟමලලි තරඟ කරනවා. ලැබුණාම උද්දාම වෙනවා. මේ සියල්ල අවිද්‍යාවේ වැඩපිළිලක් නේද කියලා යථාර්ථයෙන් දකින්න දවසක් එනවා. අන්න එහෙම දකින්නකොට මොකද වෙන්නේ? තමන්ටම තේරෙන්න පටන් ගන්නවා යමක චන්දරාගයක් ගොඩ නැගෙනකොට අවිද්‍යාවේ නිගමනයක් නේද මේ ඉන්නේ කියලා. එහෙනම් ඒකේ විද්‍යාව මොකද්ද? චන්දරාගයේ ගොඩ නැගුණේ භයානක පැත්තක් කියලා දකින්න ඕනේ. ඒක ඉන්නේ ආස්වාද වශයෙන්. ආස්වාද වශයෙන් ඉන භයානක පැත්ත දකින්න පුරුදු වෙන්න ඕනේ. අන්න එතකොට තේරෙනවා දුක්ඛම් බයට්ටේන භයාර්ථයෙන් දකින්නවා. මොකක් නිසාද? ඔන්නේ ආස්වාදයට කොටු වෙලා ආස්වාදේ ලවා ගැනීමට යම් කිසි දෙයක් එකතු කළා නම් කැඩෙන විදින විනාශේන දේවල් මේ එකතු කළා. කඩන විදින විනාශ කරන දේවල් මේ එකතු කළා. කැඩි විදි විනාශ වී යන දේවල් මේ එකතු කළා. හොරු පැහැර ගන්න මංකොල්ල කන ඒවට ගෝචරෙන් දේවල් මේ එකතු කළා. විවිධාකාර ලෙඩ රෝග වලට භාජන වෙන දේවල් මේ එකතු කළා. උත්සාහයෙන් වීරියෙන් පෝෂණය කළ යුතු දේවල් මේ එකතු කළා. මේ ආදී වශයෙන් විවිධාකාර කම්කටොළු වලින් පෝෂණය කර කර ගොඩ නැගිය යුතු සැකිය යුතු පෝෂණය කළ යුතු දේවල්ම තමයි එකතු කළේ. මෙන්න මේක බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉපදීම ධර්මතාවයකට තියෙන ලෝක සත්‍යෝ උපතර හේතු වෙන දේවල්ම පතනවා. යමක් උපන්න නම් ඒවට උරුමයක් තියෙනවා, වැහැරෙනවා. ඒ නිසා වැහැරෙන දේවල්ම ලබලා ඉන්න ලෝක සත්‍යෝ ඒ වැහැරෙන දේවල්ම බලාපොරොත්තු වෙනවා. උපතකින් හොඳ දෙයක් කියලා බලාපොරොත්තු වෙන වැහැරෙන විනාශ වෙන දෙයක්. ලෙඩ හැදෙන කයක් හොඳයි කියලා ගත්ත ලෝක සත්‍යෝ ලෙඩ හැදෙන දේවල්ම හොඳයි කියලා ගන්නෝ. මැරෙන කයක් ඇති ලෝක සත්‍යෝ මැරෙන කයවල්ම හොඳයි කියලා ගන්නෝ. මැරෙන දේවල්ම හොඳයි කියලා හොයනෝ. ශෝකයට හේතු වෙන දේවල් වලට කොටු වෙලා ඉන්න ලෝක සත්‍යෝ ශෝකයට හේතුකාරක වෙන දේවල්ම කොටු කර ගන්නවා, බදා ගන්නෝ. මේ ආදී වශයෙන් විවිධාකාර දුක්ඛම් කරලු ගෝත්‍රයේ ලෝක සත්‍යෝ එබඳු විවිධාකාර දුක්ඛම් කරලු ගෙන දෙන දේවල් බදා ගන්නවා. ඒවා මම කරගන්න උත්සාහ කරනවා. බැරි උත්සාහයක යෙදিলা අනන්ත දුකක් විඳිනා පෙළෙමින්. මෙන්න මේ පෙළීමට කියනවා එකතු කරගෙන තියෙනවා පෙළෙනේව අනිච්ච ලස්සනේ යුත්තයි. එහෙනම් පෙළෙන එකේ මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? යථාර්ථය දකින්න ඕනේ. යථාර්ථය දකින්න මොකද කරන්න ඕනේ? අනිච්ච ස්වභාවයත් ලෝකේ යථා ස්වභාවය දකින්න ඕනේ. අනිච්ච වැටහෙන්න නම් මොනවද දකින්න ඕනේ? අසාර ලෝකේ ස්වභාවය හොතල මනසේ මෙනෙහි කරන්න ඕනේ. අවිද්‍යාව සහගත ලෝකේ ගොඩ නැගෙන හැටි දකින්න ඕනේ. පරිච්ඡම උපන්නෝ අවිද්‍යාවෙන් ලෝකේ ගොඩ නැගෙනකොට
ලෝකෙට තැනක් දෙන වටිනාකමක් දෙන මානසිකත්වයෙන් අවිද්‍යාව ගොඩනැගිලා තියෙන තත්ත්වය තේරුම් ගන්න ඕනේ. අපි ළඟ අවිද්‍යාව කොච්චර තියෙනවද කියලා අපි දැනගන්නේ මොකෙන්ද? අපි ලෝකෙට දෙන වටිනාකම දෙන මානසිකත්වයෙන්. මේ දේවල් තියෙනවා නම් කොච්චර හොඳද? මේවා කොච්චර වටිනවද? මේ ආදිවාසී මානසිකත්වයෙන් විවිධ පැවැත්මන්ට තැනක් දෙනවා. අන්නේ වටිනාකමල දීලා තියෙන තැන කොච්චර බලවත්ද? ඒ තරමට ඔහුට අවිද්‍යාව බලවත්. සමහරලාට වටිනාකම අඩු වෙලා තියෙන කට්ටිය ඒවා වටිනවයි කියලා වර්ණනා කරන අය කීම් මහලා නැවත වටිනාකම වර්ධනය කරගන්නවා. ඒ කියන්නේ අවිද්‍යා අනුසය තිබිලා මතු වුණා අසත්පුරුෂ සේවනයේ නිසා. මෙන්න මේ ආකාරයෙන් අවිද්‍යාව තෝරා ගන්න ඕනේ. අසත්පුරුෂ සේවනයෙන් නුනුවණි මෙනෙහි කිරීමෙන් අවිද්‍යාව වර්ධනය වෙන හැටි යලි යලි ගොඩනැගෙන හැටි දකින්න ඕනේ. ඥානවන්තව බැලීමෙන් සත්පුරුෂ ආශ්‍රයෙන් අවිද්‍යාව නිරෝධ කරන්න පුළුවන් හැටි දකින්න ඕනේ. අවිද්‍යාව නිරෝධ කළොත් දැනගන්නේ කොහොමද? ලෝකෙට දුන වටිනාකම බිඳුවල බහින් දවසක් එනවා. ලෝකෙට වටිනාකම් දෙන මුලා මානසිකත්වේ නැති වෙලා යනවා. ඒ මට්ටමට විද්‍යාව පහළ වෙනවා. ඒ මට්ටමට අවිද්‍යාව දුරු වෙනවා. එහෙනම් අවිද්‍යාව දුරු කරගන්න යමක් කළ යුතුද? අන්න ඒක තමයි කළගත යුතුදී. ධර්මතාවය හරියට පේන ක්‍රියාත්මක වෙලා ප්‍රතිඵලය ගෙනල් දෙනවා ඊට පස්සේ. කොහොමද? අවිද්‍යාව යම් තරමක් නිරෝධ වුණා නම් ඒ අවිද්‍යාවේ වටිනාකම දීපු වටිනාකම අඩු වෙන තරමට ඒ නොවටිනා දේ ගැන හිතන්න කියන කරන ක්‍රියාකලාපේ නවතිනවා. ඒ අවිද්‍යාව සහගතව වටිනාකම් දීලා කරන කියන හිතන ඒවා නෑ. දැන් ක්‍රමයෙන් අඩු වෙනවා. මේකට කියන අවිද්‍යා යත්තේ වශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියලා. සංඛාර නිරෝධ වෙන හැටි ඔය. ඒතර මොකද වෙන්නේ? සංඛාර ආහාර කිරීම බලවත් වෙන විඥාන වලට ආහාර නැහැ. ආහාර නිරෝධ නිසා විඥාන නිරෝධ වෙනවා. එන විඥාන වලට ආහාර හිතවිලි ක්‍රියා වදන්. කෙබඳු ඒවාද? අවිද්‍යා සහගත හිතවිලි ක්‍රියා වදන්. අවිද්‍යා සහගත විඥාන වලට ආහාර. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න විඥාන කොටසක් තියෙනවා. ඒක අවිද්‍යාව සමග යෙදෙන්නේ. අවිද්‍යා පත්‍යා සංඛාරා ආදි වශයෙන් ගන්නකොට අවිද්‍යා සම්පයුත්තා සංඛාර පත්‍යා විඥානං සංඛාර සම්පයුත්තං කියලා සම්පයුත්ත පරිච්ඡම උපාද ක්‍රමයේ කියලා එකක් තියෙනවා. මේ අවිද්‍යාව සමග යෙදෙනා මේ විදිහට උපාදානයට එනකම් එකටම ගොඩ නැගෙනවා. මෙන්න මේ ගොඩ නැගින එකේ අවිද්‍යාව නිරෝධ කළොත් එහෙම විඥාණයට අවිද්‍යාව සහගත බවින් මිදෙනවා. විපාක විඥාණය ඉතුරු වෙනවා. කර්ම විඥාණය නවතිනවා. නිරෝධ වෙනවා. එනක ධර්මතාවය අවිද්‍යාව දුනොත් ධර්මතා දුරු වුණොත් ධර්මතාවය ඒකයි. විඥාන නිරෝධන නාම රූප ගොඩ නැගින්නේ. ඒක අවිද්‍යාව සහගත විඥානීය ස්වභාවයක් තමයි. අවිද්‍යාවට අනුකූලව අනුකූලව නාම රූපයන්ගේ ගොඩ නගා දීම. ඒ මානසිකත්වයට නාම රූප බැහැගන්නේ නැහැ. ඒකයි ගොඩ නැගින්නේ නැහැ කිව්වේ. කර්ම භවයක පිහිටන්න ඕන කරන අදහස් ගොඩ නැගින්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙයි මානසිකත්වයේ ගොඩ නැගින් නැතුව යනවා. විඥාන අවිද්‍යාවෙන් තොර වුණාම. ඒතර ඇසකන දිවනාසයේ ශාරීරිය කියන ඉන්ද්‍රියන් වශයෙන් සංවරව තියෙනවා මිස. අර නාම රූපයන් පසපස හඹා යන ඒවා හොයා යන ආයතන පාටපත් වෙන්නේ නැහැ. ඔකට කියනවා සලායතන මෙලෝදිම නිරෝධ වෙනවා. ඉන්ද්‍රිය තියෙනවා. ආයතන බවින් නිරෝධයි. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යාව සහගත වටිනවයි කියලා අදහසින් ස්පර්ශයක් කළා නම් දැන් ඒ අදහස ඉවරයි. එහෙම ස්පර්ශ වෙන ධර්මයක් ලෝකයෙන් ඇසුරට ගන්නෙ නැහැ.
එබඳු ලෝක ස්පර්ශයෙන් නිදහස් මනස. අන්න එතකොට අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගන්නේ සංස්පර්ශ කියන ඒවා. සංස්පර්ශ හටගන්නේ නැතුව යනවා. අවිද්‍යා සහගත නැත්නම් ස්පර්ශ විතරයි තියෙන්නේ, සංස්පර්ශ නැහැ. අවිද්‍යා සහගත ස්පර්ශ තිබුණොත් ඒවට කියනවා සංස්පර්ශ. එතකොට ඒකෙන් බිහි වෙනවා එකක්. අවිද්‍යා සහගත වින්දනයට කියන සංපාසජා වේදනා. අවිද්‍යාව දුරු කළොත් ඒක වේදනා මාත්‍රයක් විතරක් වෙනවා. සංපාසජා වේදනා ගොඩ නැගෙන්නේ නැහැ. දැනගෙන හිටියල් නැතත් සිද්ධිය හොමයි යන්නේ. සංපාසජා වේදනා තිබුණොත් තමයි වේදනාපත්‍ය සංහා කියලා ඊළඟට භවයට බැඳෙන්නේ. බැඳෙන මානසිකත්වයේ ගොඩ නැගින්නේ. එහෙම නැත්නම් ඒ තණ්හා ගොඩ නැගින්නේ නැහැ. එතකොට තණ්හා පත්‍ය උපාදාන කියන එක හැදෙන්න විදිහක් නැහැ. ඒ අවිද්‍යාව දුරු වෙච්චහම උපාදානිය ගොඩ නැගින්නේ නැහැ. එතකොට උපාදාන පත්‍ය භවෝ කියන අවිද්‍යාව නිසා ගොඩ නැගිච්ච භවත් තිබුණා නම් කර්ම භවක්. දැන් ඒ භව ගොඩ නැගින්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? ඔහු කර්ම භවෙන් නිදහස්. අන්න කර්ම භවෙන් නිදහස් වුණා නම් උප්පත්ති භවයට හේතුකාරක වෙන කර්ම භවයේ දැන් ගොඩ නැගින්නේ නැත්නම් මොකද වෙන්නේ? ඕට මතු භවයකට හේතු වෙන පුනර්භවයකට හේතු වෙන්නව කාරණේ එතනින් ගැලවිලා ගියා ඉවරයි. ඒ අවසාන ජාතිය. ආයම අන්තිම ජාති නති දානි පුනබ්බව. මේ අන්තිම ජාතියයි. මතු පුනර්භවයක් නෑ කියන දේ රහතන් වහන්සේගේ මානසිකත්වේ පූර්ණ වෙනවා. ඔච්චෙන්දම සුද්ධ වුණොත්. උපරිමයට සුද්ධ වීමයි කිව්වේ. යම් මට්ටමකට ගොඩනැගීම නතර වුණා නම් ඒ මට්ටමකට ගොඩනැගෙන්නේ නෑ. ඉතින් ඔය පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය තුල සෝතාපන්න බුද්ධිලයාගේ යම් අවිද්‍යාවක් දුරු වුණා නම් සතර පහමට මට්ටමට ගොඩ නැගින සංඛාරීය මානසිකත්වයේ ගොඩ නැගෙන්නේ නැහැ. මොකද සතර පහ ගත වෙන මට්ටමේ අවිද්‍යාව සෝතාපන්න ඵලයෙන් ධර්මාවෝධයත් එක්කලම දුරු වෙලා. ඒ දුරු වෙච්ච නිසා ලෝකෙට වටිනාකම දීම හුඟක් අඩුයි. අසීමිත වටිනාකමක් දෙන ලෝකයා තමයි තමන්ගේ ආස්වාද බලාපොරොත්තු වෙන්නේ. මම කරගන්න, මගේ කරගන්න, යමක් අයිති කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයේ කයිතුකම් අසාධාරණකම් කරන්නේ අසීමිතව. දහම් අවබෝධය නිසා නොවටිනා ලෝකයක් නේද කියලා වැටහීම වැඩි වෙනකොට එක්තරා අවස්ථාවකදී සාහවලින් අත මිදෙලා යනවා. වටිනවා කියන අදහස් කරසක්. අන්න එදාට කියනවා සෝතාපන්න ඵලයටපත් වුණා. අන්නේ අවස්ථාවේ පටන්ගෙන සතර අපා ගත කරන්න හේතු වෙන දූෂ්‍ය වූ මානසිකත්වයකින් ගොඩ නැගින, අවිද්‍යාවකින් ගොඩ නැගින, හිතවිල්ල, ක්‍රියාවක්, කතාවක් ඒ සත්වයාට ගොඩ නැගින්නේ නැහැ. ඒ ආර්ය උත්තමයාට එතන පටන්ගෙන සතර අපා ගත වෙන සංඛාර ගොඩ නැගින් නැති වුණාම ඒ ටික නිරෝධයි. ඒසා ඒ නිසා හතර පහ ගත වීමට හේතුන යම් විඥානයක් ඇත්නම් එවදු විඥාන ඊට පස්සේ ගොඩ නැගෙන්නේ නැහැ. ඒ මට්ටමේ මේ විඥාන නිරෝධයි. හතර පහ ගත වීමට හේතුකාරකෙන විදිය අදහස ඒ හිතේ බහින්නේ නැහැ. ඒ මට්ටමට නාම රූප නිරෝධයි. ඇසකන දිවනාසී ශාරීරියේ මන හතර පහ ගත වීමට හේතුන අයිතුකම් අසාධාරණකම් වලට මෙහෙ යවෙන්නේ නැහැ. ඒවට ඒ විදිය ඉදින්නේ නැහැ. ඒ මට්ටමේ සරායතන නිරෝධයි. සතරපා ගත වීමට හේතුකාරක වන්නා වූ ආස්වාදයන්ට බැඳෙන සංස්පර්ශයක් ගොඩ නැගෙන්නේ නැහැ. ඒ මට්ටමින් සංස්පර්ශ නිරෝධයි. ওই විදිහට සංපස්සජා වේදනා නිරෝධයි. ඒ මට්ටමේ සංහා නිරෝධයි, උපාදාන නිරෝධයි. ඒ මට්ටමේ භව නිරෝධ වුණාට පස්සේ සතරපා ගත වෙන කර්ම භවක් සෝවාන් බුද්ධිලයට නැහැ. නිසා ඔහු කවදාවත් සතර පාය උපදින්න හේතු නැහැ, ලබන්නේ. එයිම නිදහස්. ඉතින් මේ ක්‍රමයට පරිච්ඡ සමුප්පන්නවයි ඒ කාරණේ සිද්ධ වෙන්නේ. එනම් මේ ධර්මයේ තුලින් දැකගත්ත හේතුව මොකද්ද? අවිද්‍යාව තේරුම් ගන්නට ඕනේ. අවිද්‍යාව සමුදේහවත් අවිද්‍යාව ගොඩනැගෙන හැටි තේරුම් ගන්නට ඕනේ. අවිද්‍යාව නිරෝධයේ ස්වභාවය තේරුම් ගන්නට ඕනේ. අවිද්‍යාව නිරෝධ කිරීමට ලෝක ධර්මතාවයෙන්
පටිච්ච සමුප්පන්නව ගොඩනැගෙන හැටි සහ අවසානයේ දකින්න ඕනේ. අවසානයේ දකින්නකොට ගොඩනැගිච්ච හැටි දකින්න ඕනේ. එතකොට ඒ නිසා ගෙනියන්නව මැද දකින්න ඕනේ. මුල මැද අග දකින්න ඕනේ. මොකේ මුල මැද අගද දකින්නේ? අයි මෙච්චර කාල සංසාරේ ආස්වාස කරගෙන ආපුවා මුල මැද අග. මේ නිවන් දකින්න ආස්වාසේ. මෙච්චර කාල මේ ලෝකේ අවිද්‍යාවෙන් ඇසුරට ගත්තා. ඒ අවිද්‍යාවෙන් ඇසුරට ගන්නකොට මෙන්න මුලක්. අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා ගොඩනැගෙන හැටි දකින්න ඕනේ. එතන පටන්ගෙන විඤ්ඤාණ නාම රූප සලආයතන ඔක්කොම මැද. ඒකේ අවසානයේ යගේ ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක දොමස පායස සම්භවන්ති කියන දේ හැටි දකින්න ඕනේ. මුලයි මැදයි යගයි දකින්න ඕනේ. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් උත් දකින්න ඕනේ. යම් ජරාවක් මරණය ශෝකයක් ආපුහා මේකට මුල් උනේ මොකද්ද? ආස්වාදයන්ගෙන් අල්ලගන්න ගිය මුලක් තිබුණා ඒකයි කියලා දකින්න ඕනේ. ඒ තුල ක්‍රියාත්මකෙච්ච මැද දකින්න ඕනේ. ඒකේ අවසාන ප්‍රතිඵලයෙන් දැන් භුක්තියට අහු වෙලා තියෙන අත්දකින්න දුක දකින්න ඕනේ. මෙන්න නිවන් මඟ. පටිච්චසමුප්පාදයෙන් අහ කරව නිවන් මඟක් නැහැ. යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමෙන් පටිච්චසමුප්පාද දකි දොහු ධර්මයේ දකි. මෙන්න මේකේ මේ විදිහට දකින්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් එදිනෙදා ධර්මයේ දකින්නේ කොහොමද? අනිත්‍ය දක ගන්න නම් එදිනෙදා පටිච්චසමුප්පාද මොහොත දකින්න ඕනේ ඒ විදිහට. මෙන්න මුලක්, මෙන්න මැදක්, මෙන්න අගක්, මෙන්න අග. මේකට අතීතයේ හේතු වෙච්ච මැදයි මුලයි දකින්න ඕනේ. මෙන්න මුලක්, මේක අනාගතයේදී ගොදුරු වෙන සිද්ධ වෙන මැදයි අගයි දකින්න ඕනේ. මෙහෙම කල්පනා කරන්න පුරුදු වෙන්න ඕනේ. මෙන්න මෙතිය කරගෙන යන ධර්ම අවබෝධය ලැබෙනවා. අන්නේ ධර්ම අවබෝධයෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ, දැනගන්න දෙයක් තියෙන්නේ. ධර්මඥානිය පහළ වෙනවා. එතකොට දකින්නවා අවිද්‍යාවෙන් ගොඩනැගෙන ලෝකෙ හැදෙන හැටි, මිදෙන හැටි ඔක්කොම. එහෙනම් ওই ටික දකින්නකොට අපි පෙළෙන්නේ මොකක් නිසාද? මේ ටික තේරුම් ගත්තේ නැති නිසා අනිච්ච වලට කොටු වෙලා ඉන්න හැටි දකින්නවා. දුක්ඛ ගොඩනගා ගන්න හැටි දකින්නවා. ඒ වගේම අනත්ත දෙයක් අත්තයි කියලා අරන් ඉන්න හැටි දකින්නවා. අසුභය සුභයි කියලා තීරණයක් දීලා තියෙන හැටි දකින්නවා. අනිත්‍ය වල ස්වභාවය දකින්නවා, දුක්ඛ වල ස්වභාවය දකින්නවා, අනාත්ම ස්වභාවය දකින්නවා, අසුභයේ ස්වභාවය දැකලා චන්දරාගයෙන් නිදහස් වෙලා මමත්වයේ අත්හැරීම දකින්නවා. මෙන්න මේ ටික දැක්කනම් මාර්ගයේ වැඩිලා ඵලයේ ලැබෙන එක තමයි තේරුම් ගන්න පුළුවන්. ඔය ක්‍රමයට හැත්ත වටහා ගන්න ඕනේ. නියද මොකද මෙච්චරම මේ විග්‍රහ කළා දුන්නේ? මේ දෙවැනි වරටත් මේ ප්‍රශ්නේ අහනවා කිව්ව හින්දා තමයි මේ අනිත්‍ය වඩන්නේ කොහොමද කියලා තේරුම් කළා දුන්නේ. දැන්වත් හොඳින් මනසේ අහලා මේක තේරුම් අරගෙන නිතර වෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕනේ ඒ විදිහට. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.